එක පාළු පාරක තුන් දෙනෙක් බලාගෙන ඉන්නවා වාහනයක් එනකම්. ෆ්‍රෙඩ්‍රික් රණසිංහත් අයිවනුත් සෙනෙත්. අයිවන් හැටිය රඟපෑවේ රවීන්ද්‍රාන්දිනි. ෆ්‍රෙඩ්‍රික් රඟපෑවේ ලූෂන් බුලත්සිංහ. සෙනෙට රඟපෑවේ මර්වින් ජයතුංග. ඔන්න බලන් ඉන්න මොකක්ද මේ එන්නේ පාළු පාරේන කාර් එකක්. මේ පාළු පාරේ කාර් එක එන්නේ මුදලාලි කෙනෙක්, ඩ්‍රයිවරු. මේ කාර් එක නෝ වටිනා මැණිකා. තුන් දෙනාගේ ප්ලෑන් එක මේක මංකොල්ල කණ එක. මුදලාලි ඩ්‍රයිවරු බැඳලා දාලා කොහොමරි මේ කට්ටිය මැණික හොරා ගන්නවා. මේ කට්ටිය එනවා පාළු ගෙදරකට. ඒ ඇවිල්ලා එහෙ ඉන්න ගෑනු කෙනෙකුට මැණික දෙනවා කාටත් හොරා. හැබැයි මේ එතන එන අයිවන් මේක දකිනවා. අයිවන් මැණික ඉල්ලලා ෆෙඩ්‍රික්ට ගහනවා මැණික ඉල්ලලා. ඒ වෙනකොට මැණිකක් දෙනවා මෙන්න මේකයි කියලා. හැබැයි අයිවන් කියලා මේක නෙවෙයි මැණික කියලා. මේ වෙලාවම පොලිසිය එනවා කියලා අයිවන් පැනලා යනවා. අන්තිමට අර සෙනෙත් ෆෙඩ්‍රික් දෙන්න පොලිසියට අහු වෙනවා. සෙනෙත් ෆෙඩ්‍රික් දෙන්නම කියන්නේ මැණික තියෙන අපි ගාව නෙවෙයි අයිවන් ගාව කියලා. අයිවන් දැක්කේ නැතුණාට මේ මැණික දෙන්නේ ෆෙඩ්‍රික් එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට. ඒ කියන්නේ ෂෙරිනාට. ෂෙරිනා ගාව මැණික තියෙනවා කියලා දැනගන්න අයිවන් ෂෙරිනාව හොයාගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මැණික දුන්නේ නැත්තම් මරණවා කියලා තර්ජනයකුත් කරනවා. ෂෙරින් කරන්නේ තමන්ගේ පරණ යාළුවෙක් වෙච්ච මැණික් තක්සේරු කර වෙච්ච නිමල් කුළුතුංගඩ කියලා මේ මැණිකේ තක්සේරුව කොච්චරද කියලා හොයන්න කියලා. ඒ වෙනකොට නිමල් ගිහිල්ලා රත්නපුරේට. එහෙම කියන්නේ නිමල්ගේ හොඳම යාළුවා වෙච්ච විකි. එක් ඔෆිස් එකේ දහනවා විකිව දැක්ක විකි ෂෙරින් ආවට පස්සේ කවුද කියලා. විකි ගත් කටගෙන මගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා දැන් තමයි කියන්නේ. හැබැයි නිමල් පස්සේ මේ මැණික තක්සේරු කරන්න යන ෂෙරින් පිටිපස්සේ ෂෙරින්ට නොදැනි අයිවන් අයවලු උපාදිනවා. අයිවන්ට නොදැනි ෂෙරින් හොයාගන්න අයිවන් කොහෙදින කියලා. ෂෙරින් අයිවන් ඉන්න තැන පොලිසියට කියනවා. හැබැයි එතනදී අයිවන්ට පැනලා යන්න ඉඩ හම්බ වෙනවා. ෂෙරින් තමන්ගේ පරණ යාළුවෙක් වෙච්ච මිත්‍රයෙක් වෙච්ච නිමල්ට එන්න කියනවා මේ මැණිකේ වටිනාකම් බලන්න. අකමැත්තෙන් මේ ගෙදරට යන නිමල් එහෙදි පොඩි අඩියක් ගහලා නිදා ගන්නවා. එදා රෑ ගෙදරට වදින අයිවන් ෂෙරින්ව මරලා මැණික ගන්නවා. පහෝදා උදේ නිමල් බලනකොට මේ තරුණිය මී ගිහිල්ලා. නිමල් මෙතනින් පැනලා ගිහිල්ලා නුවරඑළියට ගිහිල්ලා තමන්ගේ පෙම්වතියට වජිරට මේ සියල්ල විස්තර කියනවා. හැබැයි වජිරායිට වඩා බුද්ධිමත් කාන්තාවක් ඇය තාම පැලිව තමන්ගේ පෙම්වතාව මේ සංසුන් කළා. ෂෙරින් පදිංචිව සිටි නිවසේ අයිතිකාරිය හොයාගෙන ඇය ගැන විස්තර හොයා ගන්නවා. මේ අතර වාරයේ ෂෙරින්ගේ මරණය මේ පත්තරේ දැක්කට යනවා. ඒක දකපු මැණික් සංස්ථාවේ හිටපු ගුණසේකර කියන නිලධාරියා නිමල් සොයාගෙන මේ යුවතිය දවසක් එහි ආවා කියලා පොලිසියට කියනවා. නිමල් පුවත්පත් කාර්යාලයට යන්නේ තමන්ගේ තාත්තගේ යාළුවෙක් වෙච්ච පුවත්පත් කලාවේදියෙක් වෙච්ච පර්සි රත්නායක හම්බෙන. පර්සි නිමල් වෙලා තියෙන අකරතැබ්බේ දැනගෙන නිමල්ව නවත්තා ගන්නවා. ඔය අතරේ වාරයම අර නිමල්ගේ ඔෆිස් එකේ අනික් යාළුවා විකීට අහෙනවා හෝටල් කළමනාකාරයා කියනවා මැණික ගැන. අයිවන් නැවතිලා හිටපු හෝටලේ හිටපු අයිවන් මේ මැණික ගැන කියන කතාව ඌ අසා සිටිනවා. ඔව් පොලිස් නිලධාරියෙකුට මේ ගැන නම පොලිස් නිලධාරියා යනවා පුවත්පත් කලාවේදී හම්බෙන්න. හැබැයි නිමල් එතනින් බේරෙනවා. පොලිසිය වජිරාගේ වාහනේ පිටිපස්සෙත් එනවා. නිමල් තමන්ගේ නිර්දෝෂීභාවය හොයන්න අත්ත පිටිපස්ස යනවා. වජිරායට ඔහුට ලොකු උදව්වක් කරනවා. අයිවන් අර හෝටලේ කළමනාකරුත් එක්ක එකතු වෙලා මුසාෆිර් කියන මුදලාලට මැණික ලක්ෂ පහකට විකුණන්න යනවා. හෝටලේ උඩුමහලට ඕන් පසු පස්ස යන නිමල් රහස් පරීක්ෂකවරයෙකුට හසු වෙනවා. අන්තිමට අයිවන් කරන්නේ රහස් පරීක්ෂකට වෙඩිතිනවා. හැබැයි රහස් පරීක්ෂකගේ ගිනි අවිය ගන්න නිමල් අයිවන්ට වෙඩිතිනවා. අයිවන්ට පැනලා යනකොට වෙන ක්‍රමයක් නැහැ. අයිවන් කරන්නේ මුදල් නෝට්ටු ටික අහසට විසිකලා දානවා. ඒ ටික ළමයි පැනලා අහුල ගන්න. අපේ චිත්‍රපටයේ අපූරු ජවනිකාවක්. මේ චිත්‍රපටයේ එක ජවනිකාවක් තිබුණා ලූෂන් බුලත්සිංහල රඟපාපු චරිතය දුම්රියකට අහු වෙන ජවනිකාවක්. මේ රූපගත කළා තිබිච්ච චිත්‍රපටයේ සංස්කරණය කරද්දී එය ඒ ආකාරයෙන්ම චිත්‍රපටයට අවශ්‍ය පරිදි හැදිලා නැහැ. අද වගේ පරිගණක නැති ඒ යුගයේ මේ කටයුත්ත කළා තිබෙන්නේ ජීවන්ත අර්ථ සහ ඉතාම අපූර්ව විදියට චිත්‍රපටයට ඔහු හසු වෙන ආකාරයට සමීප රූපයකට මේ දර්ශනය සංස්කරණය කරලා තිබුණා. මේ චිත්‍රපටය
අධ්‍යක්ෂණය කළේ විජය ධර්මශ්‍රී. ඊට කලින් හැදුවේ දුහුළු මල. ඊට වඩා වෙනස් ත්‍රාසජනක කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වුණේ. මේ චිත්‍රපටයේ අර දුහුළු මල චිත්‍රපටයේ පෙම්වතා රවින්ද්‍රන්දනේ අයිවන් ලෙස චරිත නිරූපණය කළා. හැබැයි මේ චිත්‍රපටයෙන් අති දක්ෂ නළුවෙක්වක් කිසිසේත්ම ආධුනික බවක් පරණ වුණු. මට සමහර වෙලාවට හිතෙනවා ඔහුට ඊට පස්සේ බොඳු චරිතයක් රංගපාන්ට ඉඩ ලැබුණේ නැතිදෝ කියලා. ඔහු තමයි ආනන්ද වික්‍රමගේ. ආනන්ද වික්‍රමගේ මේ චිත්‍රපටයේ නිමල්ගේ නැත්නම් පෙම්වතාගේ චරිතය අපූර්වට නිරූපණය කළා. වගේම තමයි ඔහුගේ පෙම්වතිය වජිරාලේ සරංගපෑවේ වසන්ති චතුරානි. වසන්ති මේ චිත්‍රපටයේදී නම් දක්ෂ චරිත නිරූපණයක යෙදුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමිත සිනසුල් සමාගම. නන්ද ජයසිංහ නිෂ්පාදකවරයා, දුහුළු මලක් චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂණය විජය ධර්මශ්‍රී, චිත්‍රපටයේ කතාව දෙබස් සහ තිරරචනය කුමාරසිරි අබේකෝන්ගෙන්, කැමරා අධ්‍යක්ෂණය K.D. දයානන්දගෙන්, සංස්කරණය ජයතිස්ස දිල්ලිමුණිගෙන්, සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායකගෙන්. චිත්‍රපටයට ඇතුළත් වුණා සුනිල් රත්නම් රචනා කළ තේමා ගීතය වනමැද පතලක, හිංගිත අබේවර්ධන බාලසූරිය ඇතුළත ලෙස ගායනා කළා. අජන්තා රණසිංහ රචනා කළා මල්ලිය කම් බැඳි පිම් සිතුවම් මැද, වික්‍රත්නායක සහ නිරංජල සරෝජනී ගායනා කරනු ලැබුවා. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය සෝමපාල ලැනරෝල්, වෙජන රූපණය SP කොස්තා, කලා අධ්‍යක්ෂණය SH සරත්, නාමාවලිය රැලෙක්ස් රණසිංහ, චිත්‍රපටය රාජ්‍ය චිත්‍රපට සංස්ථාව සරසවි චිත්‍රාගාරයේදීත් විජයා චිත්‍රාගාරයේදීත් කටයුතු කළේ, හඬ පටිගත කළේ සංස්ථා සරසවි චිත්‍රාගාරයේදී ජෝර්ජ් මනතුංගගේ මෙහාවීමෙන්, එස් තිරණවා කරුසු රසායනාගාර කටයුතු සිදු කළේ රවීන්ද්‍ර රන්දනිය, වසන්ති චතුරාණි, ආනන්ද වික්‍රමගේ, වීනා ජයකොඩි, ලූෂන් බුලත්සිංහල, මර්වින් ජයතුංග, සිරල් වික්‍රමගේ, මංජුලා විතානගේ, විමල් කුමාරත කොස්තා, JBL ගුණසේකර, රත්නාවලි කැකුණුවෙල, ඉනෝකා වීරසිංහ, ඇග්නස් සිරුසේන, ධර්මදාස කුරුප්පු, රෙන්ස්ලි වීරරත්න, බර්ටි ගුණතිලක, වින්සන් වාස්, දයා අල්විස්, හරි විමලසේන, සනර් තික්කුඹුර ඇතුළු නළු නිලියන් රැසන් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරනු ලැබුවා. මේ චිත්‍රපටයේ තේමා වූයේ කුමරිය ඔබේ පෙම්වතා නොකළ වරදකට මැදිවුණු. ඇතරම වජිරාගේ චරිතය, මොකද නිමල් වජිරා කියන්නේ ඒ අවදී ජනප්‍රිය චරිත යුවලක්. නිමලුත් වජිරත් ඒ අවදී ජනප්‍රිය වජිරා නාට්‍යයේ හිටපු චරිතද. මේ චිත්‍රපටයේ තියෙන නිමල් වජිරා චිත්‍රපටය ගුවන් විදුලි නාට්‍යයයි අතර කිසිදු සම්බන්ධතාවයක් නැති වුණා. කොහොම වුණත් ආනන්ද වික්‍රමගේ, රවීන්ද්‍ර රද්දෙනියත්, වසන්ති චතුරාණිත්, ලූෂන් බුලත්සිංහ, මර්වින් ජයතුංග, සිරල් වික්‍රමගේ මේ සියලු දෙනා චිත්‍රපටයේ රංගනය තාම ඉහළින් ගොඩනැංගුවා. චිත්‍රපටය මරදානේ ක්‍රවුන්, දෙමටකොඩ මානෙල්, නුගේකොඩ නිව් මෙට්‍රෝ, ගල්තිස්ස ඕඩියන්, මහනුවර වෙම්බලි, මිගමේ කිංස්, පානදුර ජයමිනි, මොරටුවේ MS කිරිබත්ගොඩ, හිමාලි කුරුණාගල නිව් එම්පීර, සඳලංකාවේ සඳලංකා, කෑගල්ලේ ඡායා, අවිස්සාවේලේ චන්ද්‍රා, අම්බලංගොඩ රීගල්, මාතර නිව් සිනමා කියන පස්වෙනි සම්භාවනීය මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වුණා. ඊට අමතරව බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා හලේ තිරගත වුණා. මේ චිත්‍රපටය මහනුවර වෙම්බලි සිනමාලයේ දවස් 48ක් තිරගත වුණා. මුල් සිනමා 4 ක්‍රවුන්, මානෙල්, ඕඩියන්, වෙම්බලි සිනමා හල්වල මාසයක් පමණයි තිරගත කරනු ලැබේ. ක්‍රවුන් සිනමා හලේ දවස් 34යි. මේ චිත්‍රපටියත් එක්ක හමුදා පහන් සම්දර්ශන කියලා ගුවන් හමුදා කරුණම් ඇතුළු වාර්තා චිත්‍රපටයකුත් අමතරව තිරගත කළා.